ඇසිදිසි මානෙන් ඔබට යිබන් සෝදායක සෝබර රාත්‍රියයක් ප්‍රාර්ථනා කරන සුපුරුදු විදිහට අපි ඔබේ නිවසට ගොඩවදින්න අවසර ඉල්ලනවා. ගොඩවදින්න නිකම්මත් නෙමේ භාරතී මහත්මයා, අයිබෝන් කියලා ඔබතුමාවත් පිළිගන්නවා. අයිබෝන් කියලා මාත් ආර්ධන කරන වරෙන් කියලා. හරි. ඒත් එක්කම අපි ඔබේ නිවසට ගොඩවදින්න භාරතී මහත්මයා, මේ භාරතී මහත්මයයි මමයි හිස් අතින් ඉන්නේ. අපි ශ්‍රී ආහාර යන්ත්‍රයත් අරගෙනයි ඔබේ නිවසට ගොඩවදින්නේ. බොහොම වටින යන්ත්‍රයක් ඔබට ජීවම් කරලා අපි ලබා දෙනවා. ඔබේ නිවස වෙන කිසි දෙයකට දෙනවද? ඔබතුමාගේ නිවසේ මේ කටයුත්ත සිද්ධ වෙන්නේ ඒක නිසා ඉතින් අවශ්‍ය නැහැ. ඔබගේ නිවස සෞභාගයෙන් පිරෙන්නට ලැබීම් ගෙන එන්නට අපි භාරති මහත්මයා මේ ශ්‍රී ආහාර යන්ත්‍රයේ පිළිවෙත් පිළිබඳවත් තව දින කීපයකින් මතක් කරමු. අපි මේ එකම දවසකට 3 දිනක ජයග්‍රාහකය තෝරගෙන ලබා දෙනවා. මේ ගැන මේ දිනවල ඕන්න ඔබට බොහොම වටින දෙයක් වෙයි මේ පණිවිඩය. ඉතින් FM හිස්තනක් වැඩසටහනේ නම කෙමුර අඩවිය, වැඩසටහනේ නම සඳහන් කරලා 99.2 SMS පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබට දිනකට ශ්‍රී ආහාර යන්ත්‍ර 3ක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. 3 දිනකට අවස්ථාව ලබා දෙනවා. අපි පරිදි මහත්ය අපි කතාව පැත්තට යමු. අද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් මිදලා අපි ජ්‍යොතිෂය පැත්තට අවධානය යොමු කරමු. කොහොමද ඔබතුමා පොඩි චේන්ජ් එක වෙනසකට අපි ජ්‍යොතිෂය ගැන අපි බොහොම පුළුල් පරාසයකින් කතා කරොත් භාරතී මහත්මයා, මම දැන් ඔබතුමාගෙන් අහව පුංචි ප්‍රශ්නයක්. මේ අතබලලා ශාස්ත්‍ර කියන දේවල් ඇත්තද බොරුද, මෙහෙම ශාස්ත්‍රයක් තියෙනවද මොකක්ද කියලා. ඔබට කියන්නේ සාමුද්‍රිකා ශාස්ත්‍රය. සාමුද්‍රිකා ශාස්ත්‍රය අතබලන එක ඇත්ත. යම් දේහ ලක්ෂණ බලලා අතබලලා ශාස්ත්‍ර කීමේ හැකියාව අතබලලා කියන්නේ. නමුත් දැන් ඔය ශාස්ත්‍රයේ ගතියුත්තක් නැහැ. ඇයි? අරබුතුමා කියනවා වගේ බඩ වඩා ගන්න බොරු කාර්යෝ ආලි ගජබින්න කෙලිනවා අත්බල්ලා. සතු පටියක් කරේ දාගන්න හැමදාම ඉන්නවා කල්තර උසාවිය ගාවෙකෙක්. හැබැයි ඔය අතර ඉන්නවා හරියට කියන්න පුළුවන් මිනිස්සුත්, ඒක මන් දන්නවා. මරදි මත අපි කතාව පැත්තට යමු. සේපාලි මේ නම කියවෙනවා. අපි කැමති කතාව දැනගන්න ඔබතුමාගෙන් අත්දැකීමක් කිව්වා මේ ගැන. මහත්තයා, මේක මේ යන්නේ සේපාලි ගිය වටේ. සේපාලි කියන්නේ කසාපට බඳපු සේල්පාරක් අයින ගේක පදිංච වෙලා හිටපු කෙල්ලා. එයයි අක්කයි හිටියේ. අක්කයි නම් මෙයාට කියනවා දැන් දෙන්නම සේපාලි කසාද බඳින වයසේ. අක්ක බැඳලා සේපාලි මොකද බම්මේ දුවන කෝච්චිය දිහා බලාගෙන කරන්නේ? මම නිකන් හිටියක්කේ. නිකන් තමයි, මගේ පපුව නවතිනව වෙලාවක. ඇයි යකෝ, කොයි වෙලෙත් කෝච්චිය අරහින් එද්දි මේකේ රේස් පාරේ. අනේ මම මැරෙන්නේ නෑ අක්කේ. මැරිලා ගියොත් හොඳයි, බාගෙට මැරිලා ජීවත් වෙනවට වඩා. නේ ඇයි අක්කේ ඔහොම කියන්නේ? වෙනවනව කියන්නද? හරි මට කියහ. මොනවද? මං අදටත් දන්නේ නෑනේ වෙච්ච සන්තෑසිය. අනේ ආයෙත් පරණ දේවල් අදින්න එපා අක්කේ. මට නම් කොහෙත්ම උමනාවක් නෑ. ඒ උනාට මොකද? ඒ උනාට කියන්නේ ඒකෙන් මේකෙන් උනේ උඹට 30 වෙනකලුත් මිනිහෙක් එක්ක යන්න උමනාවක් නැති වෙච්ච එක. එක දෙයක් අල්ලගෙන ඒ කුඩින් සේරම වැරදි දාන්න එපා අක්කේ. මේ කිසිම දෙයකට යා නෙවෙයි වැරදි. කෙමුරඩවේ අපි කෙමින් මේ හොයාගෙන යන්නේ සේපාලිගේ කතාව. විවාහ වෙන වයසේ පසු වුණු විවාහ නොවුණු ගැහැණු ළමේ බර්ධි මහත්තයා. දැන් මේ පුංචි විශේෂත්වයක් තියෙනවා මේ සේපාලිගේ. ඔබතුමා මට මේක කලින් කිව්ව නිසා මම දන්නවා. මහත්තයෝ, සේපාලි යක්කා මහ කුතුහලයකින් ඉන්නේ. කෝච්චිය යනකොට මේ කෙල්ල දුවගෙන ස්ටේෂන් එකේ ළඟ තියෙන්නේ. පින්තෙක් මන්දුර කෝච්චිය එනකොට මේ කෙල්ල ඇවිල්ලා කෝච්චිය යනවා බලාගෙන ඉන්නවා. හමදා
යකත්තක නෝට් කරගෙන ඉන්නේ. තාම තක්කට කල්ලගන්න බැරි වුණා. මොකද මේ විපර්යාස මේ සංගෙඩිය කියලා. ඉති කියන්නකෝ. ඔයා කිය මොනවද? ආයෙත් කියන්න බෑ. ඇයි කියලා වැඩක් නැහැ කියලා මන් දන්නේ. එහෙනම් මුකුත්ම නොකිය අදත් යන්නකෝ. සේපාලි ජීවිතය ගැන විකාරයක් නෙවෙයි, කවුරුත් වෙනුවෙන් තමන් වතාරින්න. එහෙම ජීවිතය අතාරින්න පුළුවන් විකාරකාරින්ට විතරයිද? එහෙමම නෙවෙයි ඉතින්. එහෙනම් නොගලපීම් තියෙනවා නම් ඒක තේරුම් ගන්න ඕනේ අපි. මං ආදරේ නම් මටත් ආදරේ නම් ඇයි මේ නොගලපීම්? අනික මේ අවුරුදු 8කට පස්සේ ඔය විදිහට කතා කරන්න එපා සේපාලි. හරි හරි හරි. රණ්ඩු වෙන්න බෑ තමයි. දැන් ගෝ යනවද? සෞදන්න බහින්න. සතියකට දවසේ හම්බ වෙන්නේ. ඒකත් විනාඩි 5කට. ඇයි මෙහෙම කරන්නේ මදුර? කෙමුරඩවිය හැසිදිසි මානෙන් නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන අපි අද කියමින් ඉන්නේ සේපාලිගේ කතාව. මාත්‍යෝ ඔන්න දැන් බලල මල්ලෙන් එළියට පයින්. ඕකට එනවා මදුර කියලා පොරක්. පොර පොර මදුර තමයි සේපාලිගේ පෙන්වතා. ඇතැම් දවස්වලට ස්ටේෂන් එකේ නතර කරලා තියෙනවා එක කෝච්චක් මාරි වෙනකන් ටික දවසක්. ඇතැම් දවස්වලට ඒ අතරතුරට මදුර කෝච්චයෙන් බහිනවා. බැලලා ආයි ස්ටාර්ට් කරනකන් කෝච්චිය සේපාලිත් එක ස්ටේෂන් එකේ නම් කතා කර කර ඉන්නවා. ඒව බහින්නේ නැති දවසට කෝච්චිය දිහා බලන් ඉන්න සේපාලි. දවසක් මෙන්න මෙහෙම ගෙලියක් වුණා. නංගිත ඒක මේ අක්කේ කෝ අයියයි කොල්ලයි පිටනිය පැත්තට ගී ක්‍රිකට් මැච් එකක්. ඒ දෙන්නට ඉතින් ඊට වැඩිය දෙයක් නෑනේ. උඹට කෝච්චිය වගේ තමයි. අම්මෝ ඉතින් ආයෙමත් පටන් ගත්තනේ අක්කේ. නංගි හ්ම් තව ටිකකින් අර මල්ලව මහත්තයයි මේ පැත්තේ. කවුරු? අර පෙට්ටි සාප්පුවේ අයිතිකාරයා බං මල්ලව මහත්තයා. අර සුදු කොල්ලා. සුද කන්නද? හා කන්න නෙවෙයි කොල්ලා උඹට කැමති. අනේ අක්කේ මේ විකාර නම් නටන්න එපා දැම්ම කිව්වා. විකාරයක් නෙවෙයි සේපාලි. මිනි පෙට්ටි සාප්පුවක් කියන්නේ සල්ලි ආයා. මිනිහෙක් මැරෙනවා කියන්නේ පහුවදාට පාටියක්. යෝ මං කතා කරන්නේ සල්ලි ගැන නෙවෙයි අක්කේ. මං කසාද බඳින්නේ නැහැ එච්චරයි. ඕ හරි කියහන් නොබැඳ ඉන්න මොකද්ද උඹට තියෙන හේතුව? හේතුවක් නැහැ. අනේ මේ ඔය කෝච්චියේ අනේක උඹව බඳින්නේ නැත්තම්. එයා මාව බඳී අක්කේ. ඔක තමයි ඉතින් උඹට කරන්න පුළුවන්. අයියකෝ මාත් නිදහසේ ඉන්නපද? උඹ හින්දා කොච්චර නම් කියලා හිතේ ගින්දරක් තියන් ඉන්නද? කෙමුරඩවිය ඇසදිසි මානෙන්නේ හලෝකේ පිළිබඳව කතාව පියද සේපාලිගේ කතාවයි කියමින් ඉන්නේ භාරති මහත්තයා. මේ වෙනකොට මේ තව කතාවක් තව නමක් කියවෙනවා. මේ ගීත තමයි කියන්නේ මේ මල්ලව කියන කතාවක් ගැන, කල් මල්ලව කියලා මහත්තයෙක් ගැන. සේපාලිට කියනවා සේපාලිව විවාහ කරගන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා කියලා තමයි කියන්නේ. මාත්‍යා මොකක්ද දන්නවා සිද්ධිය? මල්ලව කියලා මහත්තේ සේපාලිට විවාහ යෝජනාවක් ගේනවා.
ඇවිල්ල කතාගන්න අර්සේපාලි අක්ක ගීත එයාට තමයි යෝජනා කරන්න නංගිය බඳන්නම කැමිතිී කියලා. ඔතකට සවපොඩක් කියන් තීරු ගද අම්ම මැරෙනකොට මේ දෙන්නගේ සීපාලට අවුදු දොලා ගීතට දහනමිය දැන් ගීත වැඩිහිටි තලස්ථානි ගෑනී අක්ක ඕක කියන සේපාලට කියන සේපාලිත් ලොකුයි ඉඳන් කියෙනවා අ මල්ලව කියන මනුස්සය අම්ඹ ගැන ඇහැව්වා ඌට හොඳ සාපුුවක් හෙම තියෙන හැි මිනි පෙටි සපුවා හොදේ මකර මිනිමි සබ හර මුදල් හදල් ඇති තැනත්ති ඕ මොනවාද මේ කතා ගුට සල්ලිත් තියෙනවා සේපාලි නම්මකොද ගොරෝසු වෙනවා මට බදීට බැයිකවන මොනමල් අකරදරය දක්කට මව බරද මට බඳන්න බෑගෙන ඔතකොට අක්ක කියනවා එහෙන ඉතින් ඔය බෝ කෝචිද හම්බෙන කවත බලපෙරේතය ඌුව බැද පක්ගෝ දෙකෙන් එකක් මේ ප්‍රශ්නය විසඳන් ඕන අපි මේ ඉවරයක් වෙන්ට ඕන ොඩ පරක්කුණ තවුන් එක සාපුයේ මේ කලෙක්ෂන් ගන්න ගියා හා ඒකට මොකද එන්න මහත්තයෝ බොහොම ස්තුතියි කොහොමේ සේපාලි මං එනවා කියලා දන්නවල් දන්නෙත් නෑ මං ඉතින් ඔය යමින් එමින් කිව්වා මහත්තය වාඩි වෙන්නකෝ මං කතා කරන්න නංගි සේපාලි සේපාලි අනි පොඩ්ඩක් ඉස්සරහටය යක්ක මංවාට කලින් කිව්වන අනේ මේ මංවාන්දන්න අන්නන්ගේ එක පාරක් උඹ කතා කරපන් කතා කරල අකමේදී කිව්වත් කමක් ඇයි යක්ක මෙහෙම කරන්න මට ජ වාඩි වෙන මහත්තය මං තුෂාර තුෂාර කියන්න මේ තුෂාර මහත්තයා මට සමාවෙන්න මට ඔයව කසාද බඳන්න බෑ මේ ම යන්න නැන මේ පැට්ටිකක් ඉඳල යන්න නැතන් අපේ අකට තරහයයි ඇයි ඔයාට මාවම බඳින්න ඕනේ ඔය කෝච්චි යන කෙනාට ඔයා වේපා නිසා මයනවා කෙම්මොර අඩවිය අඩවිය ඇසි දෙසි මානයෙන් ඔබ්බට සේපාලි හැමදාම මේ රේල් පාරලඟට දුවනෝ මේ රේල් පාල්ලඟට දුවන්නේ නිකන්නෙමි තමන්ගේ ප්‍රේමවන්තයාව හම්බෙන්ඩ අවුරුදු අටක ප්‍රේමය මේ දෙන ස්ටේෂන් එකෙද හම්බෙනවා කෙටි වෙලාවක් කතා කරනව යනවා හැබැයි මේ සේපාලි ගැන තවත් බලාපොරොත්තු තියාගෙන මල්ලව බොහොම සල්ලි ඇති මුදලාලි කෙනෙක් මිනි පෙටි සාප්ය මුදලාලි හිතේ තියාගෙන ඉන්නවා ගෙදරට එනවා අක්කට කතා කරනවා අක්කල කැමති වුණාට සේපාලි කැමති වෙන්නේ නෑ සේපාලිට අක්ක කියන්නේ මේ අම්ම තාත්ත නැති වුණාට පස්සේ සේපාලි තමයි නංගිව රැක බලා ගත්තේ දැන්වත් මාව නිදහස් කරන්න විවාහ වෙන්න මේ වගේ යෝජනා තමයි ගීතා සේපාලිට කියන්නේ නමුත් සේපාලි මේ ගැන කැමති වෙන්නේ නැහැ කොහොමුණත් ගීතත් මල්ලවත් මේ හැමදෙනාම භාරතී මහත්තයා මේ වෙනකොට මේ කෝච්චියෙන් එන පුද්ගලයා ගැන දන්නවා කතා කරන පුද්ගලයා ගැන දන්නවා ඕන මල්ලව ගෙනාපු විවාහ යෝජනාව දිගටම තියාගෙන ඉන්න බමුණන්දුවේ මොනවාද මේ එකදස කෝකට සේපාලිත කතා කරනවා මල්ලව මල්ල දැන් කියනවා ඔය අම්මට අකමැති අර මල්දුන්නෙන් වඩිලන්ධාරිය නෙමේ කෝච්චෙන් වඩින ඉලන්ධාරිය කෝච්චෙන් වඩින ඉලන්ධාරිය ගැන්නේ දී නමුත් ඔය ඒ මිනිහට ඔයාව එපා ඔයාට කැමති නෑ බඳින්න කැමති නෑ බඳින්න ඇතයිදි දෙයනේ බැඳපියකො දැ දෙගුල්ලන්ගේ වයසාරී නම් කසාදමද ඉවරැක්කපු ගොද ලහිරුත් බැද්ධන ඒපරේද
ඒ මෝනකමකුත් නෑ. තරහින්නේ? ඔව් තරහයි. එක එක මිනි පෙටි සාපුකාරයෝ එන්නේ ඩැහැදුනේ තොයා නිසා. දැන් ඇයි මාත් එක්ක තරහ ගන්න කියන්නේ? මට තමු සේව ගැළපෙන්නේ නෑ සේපාලි. ආ. අවුරුදු 8කට පස්සේද තේරුනේ? ඉතින් බැඳලා නෑනේ. බැඳලා නැති වුණාට අපි හැම නෙවෙයිනේ හැසිරුනේ. හා? මාස 3ක ඉඳලා ඔයාට ඕනේ මේ හැමදේම නවත්තන්න. අනේ ඇයි මේ මදුර? මේ ගැළපෙන්නේ නෑ කියලා කියන්නේ මං අවුරුදු 5ක ඉඳලා. මේ මං ආයි කියන්නේ මට ගන්න එපා. නේ ඔය විදිහට කතා කරන්න එපා මදුර. අපි මේ සම්බන්ධ නැවතුවා. නැහැ. මේ සේපාලි මේ තියෙනු මේ ෆෝන් එක ඔයි මට වද දෙන්න. අනේ මදුර. මදු. අනේ. හලෝ. මේ ඇයි දෙයනේ මෙහෙම දෙයක් කළේ? මොකක්ද කරපු වැරද්ද? ඊට වඩා හොඳයි මම මරලද මන. මට මොකක්ද කරන්නේ? මම මොකක්ද කරන්නේ? හලෝ. අනේ අනේ මට සමා වෙන්න මදුර. මාව තේරුම් ගන්නකෝ. මං මේ තුෂාර මේ මල්ලව. ඔයා මම ඇයි මේ රැ? සේපාලි මේ නිකන් ගත්තේ. කමක් නෑ කරදරයක් නම් මන් තියන්න. පිස්සුද තමුසට? හෙලෝ හෙලෝ. අනේ මට පිස්සු හදේ දෙයනේ මොකද්ද මේ? කෙම්මුර අඩවිය ඇසිදිසි මානෙන් ඔබ්බට මාතයෝ අම්මා මදුරගෙන් තමයි කෝල් එක. මදුර කෙලින්ම කියනවා සේපාලි මම ඔයාව කසාද බඳින්නේ නෑ. මං ගැන බලාපොරොත්තු යන්න එපා. මම එන්නෙත් නෑ අදින් පස්සේ. අවුරුදු 8ක සම්බන්ධයක හේතුකුත් කියන්නේ නෑ. මම එන්නේ නෑ අදින් පස්සේ. ඔයත් එන්න එපා කෝච්චියට. මං කෝච්චියෙන් බහින්නෙත් නෑ. ඉක්බිති සියල්ලෝම සතුටෙන් මිසිර ගියෝද කියලා බලමු. බලමු. ඇයි මහත්තයා මට එන්න කිව්වේ? ඊතත් කසේපාලි එක්ක ආයෙම කතා කළේ නැද්ද? අනේ මොන කතාද මහත්තයෝ, බලාගත් අත බලාගෙන හූල්ලනු. ඇයි සේපාලි අර මදුරව කසාදනු පැන්නේ? මේ කවුද දන්නේ මහත්තයෝ? මිනිහගේ ගෙදරින් කැමති වුණේ නැහැ. මන් දන්න විදිහට නම් මුලින් ඒ කොල්ලා තමයි කසාද බඳිමුයි කියලා නිතරම කරදර කළේ. එතකොට මේ අපේ කීටනේ පිස්සු මල්ලව මහත්තයෝ ඒකි බඳින්න ඇලුකේ කියන්නේ හිටියේ. ඒ උනාට ඒ කෝච්චියේදී හම්බ වෙලානේ පිස්සුවේ වගේ හිටියේ මිනිහට. දැන් මොනා වෙලාද මන් දන්නේ? ඒ මොකද? කාලකන්නිකම වෙන්නේ නැති මහත්තයෝ, වෙන මොකද්ද? එහෙනම් ඇයි එහෙම සම්බන්ධයක් පටන් ගත්තේ? අනික බඳින්නේ නැහැ කියලා තීරණයක ඉන්නව නම් මොකටද තවත් මදුර පස්සෙන් ගියේ? ඔය ප්‍රශ්න එකකටවත් මල් ළඟ උත්තර නැහැ මහත්තයෝ. ඒකි මැරෙන කම්ම ඔහොම ඉදි. මටයි නිවනක් නැත්තේ. මට බොරුවක් කියන්න උනන නැහැ. ඒ කියන්නේ? සේපාලිගේ මගේ කසාදෙට ගීතක් අකමැත්තක් නැත්තම් මං මෙයාව බඳිනවම. එහෙම කියලා ඉතින් කසාදයක් බලෙන් කරන්න පුළුවනේ. බලින් නෙවෙයි ගීතක් වේ. ඒත් ඒත් ඇයි කියලා මං හොයාගන්නම්. අනේ මන්දා, ඔය මදුර එක්ක හඳහන් පවා බැලුවා අපේ සේපාලි. හඳහන් බැලුවා කියන්නේ? අපිට දුන්නේ නෑනේ, දෙන්නම තමයි ගිහින් බැලුවේ. පවුලේ මායගේ වෙලාවලුත් බලාගෙන ආවි. අඩවිය කෙමුර අඩවිය කෙමුර අඩවිය ඇසදිසි මානෙන් ඉහලෝකය පිළිබඳව කතා කරන තැන අපි කතාව කියමින් ඉන්නේ. මේ සේපාලිගේ කතාව ඒත් එකම මතක් කරන්න ඕනේ, වැඩසටහන නිමා වෙන තව මිනිත්තු කිහිපයක් තියෙන. ඉතින්
පුළුවන් තවමත් SMS පණිවිඩයම කරන්න සිය හරයන්ත්‍රයක් ජයග්‍රහණය කිරීම සඳහා ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබට මේ අපේ වැඩසටහනේ නම සඳහන් කරන්න FM හිස්තනක් වැඩසටහනේ නම සඳහන් කරන්න 99.2 SMS පණිවිඩයක් යවන්න කෙඹුරු අඩවිය වැඩසටහනේ නම. ඉතින් ඔබට ශ්‍රියාහාර යන්ත්‍රයක් ඔබේ නිවසට සෞභාග්‍ය කැන්දන දෝෂ දුරු කරන ශ්‍රියාහාර යන්ත්‍රයක් ජයග්‍රහණය කරන්නට හැකියාවක් තිබෙනවා. ඒ ගැන අපි මතක් කරනවා බොහොම ගෞරවයෙන්. සහ ඔබට ශ්‍රියාහාර යන්ත්‍ර තුනක් ලබා දෙන්නට අපි කටයුතු සූදානම් කරනවා ජයග්‍රාහක 3 දෙනෙක්. ඉතින් ඒ ගැන පුංචි මතක් කිරීමක් කරේ භාරති මහත්තයා. නැවතත් අපි කතාව පැත්තට යමු. භාරති මහත්තයා, මල්ලව නම් ඔබතුමා කිව්ව විදිහට මේ කතාවේ මේ පසු බැස්සේ නැහැ. මදුර එහෙම කියලා සමුගත්තට මල්ලව එහෙම කියලා සමුගත්තේ නැහැ. මල්ලව ඉන්නවා උගේ සාප්පුවේ වැඩ කටයුතු අඩාල කරගෙන අතලයා වගේ පස්සෙන් වැටිලා ඉන්නවා. කොටිම ඔය මල්ලව කාරයා ඌ කිරිස්තියානි කාරයා මම දන්න තරමේ. හොඳේ. නමුත් දැන් සේපාලි පන්සල්ට පස්සෙන් වැඩලා පන්සල්ටත් එනවා. දේවාලයකට ගියොත් දේවාලටත් එනවා. ඒ කියන්නේ දැන් SPBR දන්නවද? SPBR කියන්නේ මොකද්ද කියලා? සත්‍ය ප්‍රේම බෘග්ගරාජයා. හරිද? ඔව්. ඌ දැන් ෆුල් ලව්. ආයි නෑ, නෝ කතා නෝ සීන. ඉතින් බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඒක මේකත් ඉවරක් දකින්න එපෑ. මොකෝ? කිලි කැපුණද? පන්සල් ඇතුළට ඕන කෙනෙක්ට එන්න පුළුවන්. අනේ ඔව්. ඒත් මාත් එක්කම යන්න එන්න ඕනේ නෑනේ. මාස ගානක් දැක දැකත් ඔහොම අහක බලන් යන්න පුළුවන්ද ඔයාට? හරි වැඩේ. හරි නෑනි. වැරදි වැඩ. මේ කාලේ නාස්ති කරගන්න එපා. එහෙම නෑ. මේ මං අහන්නේ ඇත්තටම කියනවා නම් මං කැතයිද? නැත්තං හැමෝම වගේ මේ මගේ මිනි පෙට්ටි සාප්පුව නිසාද ඔයා මට අකමැති? මේ ඔයා යන්න තුෂාර ප්ලීස්. මගේ නම ඔයාට මතකයි? ඒ කියන්නේ ආරාමයට ආවට මధుර නැති දුක තුනී වෙන්නේ නැහැ කියලා මම දන්නවා. මේ ඔයාට එකෙන් වැඩක් නැහනේ. මේ ඔයාගේ මధుරගේ පොරොන්දම් ගැලපුණානේ නේද? ඔයා කොහොමද මේව දන්නේ? කෙම්මුර අඩවිය අඩවිය අසදෙසිමානෙන් ඔබට මල්ලවයා හරි අඩ්වාන්ස්. ඌ මදුරෝ හම්බෙලා කතා බහු කරලා තියෙනවා. ඒක කොහොමද සීපාලි දන්න ගත්තේ? සීපාලි මදුරයි පමණක් දන්න දේවල් මල්ලවයා කියනවා. එකින් එක කියනවා. ඔයා කොහොමද ඒව දන්නේ? සීපාලි එක පාර තිගැස්සෙනවා. ඕ මම මදුරෝ හම්බ වුණා කියලා කියනවා. ඔන්න මේගොල්ලෝ ගියා අර දෛවඥා ගාවට. ඒ කියන්නේ මේ සේපාලි මදුරයි හඳහන් බලපු කෙනා ළඟ. බලපු කෙනා ගාවට. ගියා මනම් එයා මෙයාගේ නෑයෙකුත් වෙනවා. මල්ලවයාගේ. දැන් දිගෙදරන හොඳ කතන්දරයක්. මාර කතන්දරයක්. දැන් මේ දෛවඥයත් මේ දේවල් එකින් එක කියනවා. මේක මාත් දන්න කොහොමද දන්නවද? ද. ඔය දෛවඥා මගේ මිතරේ. ආගෙනකෝ කතාව. සේපාලි, දැන් ඒක දිගටම පැයක් තිස්සේ ඔයා අඬනවා. දැන්වත් ඔක නවත්තන්නකෝ. කොහොමද යමට එහෙම දෙයක් කරන්නේ? එහෙම කරලා ඉවරයි දරුවෝ. අඬන්න එපා. දන්නවද, අපි හඳහම් බැලුවේ අවුරුදු 4කට පස්සේ. ඒත් අවුරුදු 8ක් තිස්සේ මං එයාගේ පස්සෙන් දෙව්වා. හඳහම් බලපු දවසෙම මිනිහක තීරණය කරන්න ඇති සේපාලිය.
මේ වුණාට එක්ක පාරක් මට මේ ගැන කිව්වනම් මං එයාට යන්න දෙනවනේ තුෂාර. එයා එච්චර හොඳ මිනිහෙක් නම් ඔයාට ජීවිත කාලෙම තනිකඩව ඉන්න තරම් නරකක් කරන්නේ නෑනේ සේපාලි. හඳහනේ තිබ්බේ මගේ ජීවිතය ගැන, ඒක ඇත්ත. හැබැයි යා විශ්වාස කරලා තියෙන්නේ කවදාවත් දැකලා නැති සිද්ධ වෙලාවත් නැති දෙයක්නේ. දුකින් ඉන්න එක දැන්වත් ඇති වෙලා නැද්ද? දැන් තනියෙන් ඉන්න කැති වෙලා තියෙන්නේ. මං පෙට්ටි සාප්පුවක් කරන්නේ. මං කැමති ඒවාව කසාද බඳින්න. අනේ තුෂාර, මං ගොඩක් කල් කෝච්චියක් පස්සෙන් ගියා. ඒ කෝච්චිය ඊට ගොඩාක් කාලයකට කලින් වෙන ස්ටේෂන් එකක නවත්තලා. මං ඒක දන්නේවත් නැහැ. මං එහෙම තැනින් තැනට යන මිනිහෙක් නෙවෙයි සේපාලි. හොස්පිටල් එකයි මෝචරියයි කොහෙද මේ තුෂාර එතන? දියනේ, මගේ හඳහනේ හැටියට මට කසාද දෙකක් තියෙනවලු. ඒකට කමක් නැද්ද කියන්නකෝ. ප්‍රශ්නයක් තමයි. කසාද බැඳලා අපි ඩිවෝස් වුණොත් ආයෙත් මම මැවිත් ඔයාව බඳින්නම්. ඒකට කමක් නැහෙනි. කමක් නැහෙනි. සේපාලිගේ මදුරගේ කේන්දර බලපු මේ මගුරා, අර්ධ වචනේ මන් දන්නේ නැහැ. හොඳේ මදුර තනියම හම්බෙලා කියලා තියෙනවා සේපාලිගේ ජනපත්‍රයේ කසාද දෙකයි කියලා. මදුරට විතරක් කියලා තියෙන. මදුරට විතරක්. මදුර කරකැවිලා ගියා. මන් දන්නා ඉන්නවා ඇතැම්මට කසාද දොස් කියන එක නිකම් මේ න්‍යාය එක. කුජ දෝසේ, ශනි මංගලේ, හතර කේන්දර පාලුව, කාලසර්පේ, කඩහන්දිය, කටට එනේනේව කියලා කසාද කඩනවා. අනේ මන් දන්නේ නැහැ මේ න්‍යායකද්ද කියලා. උන් සාත්‍රයේ කියන්නේ අරක බල්ලා. මේකත් බල්ලා කිව්වා කසාද දෙකයි කියලා. ඊට පස්සේ මදුර වෙනස් වුණා. ඔබ දන්නවා දීළඟදී මුගේ කන පලන්න එපෑයේ. ඔව්, අවුරුදු හතරක් ප්‍රේම කරාට පස්සේ තමයි මදුර කියන්නේ මේක හරියන්නේ නැයි කියලා. අවුරුදු හතරක් කතා කරපුක යකො බැදපිය මේ කසාද දෙකයි කොහෙන්ද? ඒකත් අතරලා දාලා ඌ වෙන කෙල්ලෙක් බැදලා. ඒකත් ඔන්න එළි උනා. එතකොට අපේ මල් වගේ ඇහුවා සේපාලි. එතකොට දැන් එයා මාව ඇතෑරියක් මට කතාද දෙකයි කොහෙදා? ඉතින් ඔයා මාව අතාරින්න නැතුව මාව බැඳලා ඒත් මට කසාද දෙකයි වුණොත් ඔයා මොකද කරන්නේ කියලා. දෝ මන් වෙනින් එකට ගියොත් මල්ලෝ මාරු උත්තරයක් දුන්න නන්න කොල්ලෝ. මල්ලෝ මන් දැකලා නැහැ. මං අහලා විතරයි තියෙන්නේ ගැන. ඌක එහෙම වුණා මොකද කරන්නේ? මං ඔයා කැසල කතාරිනවා. ඇදල්ම තවසන කයා බදින ඔයාව බදින ඔතොරට ඔයාට කසත් දෙකයින්නේ දෙපර බැදැනම දෙවල් වල මෙරටේ. මන් දන්න මගේක ජෝඩුවක් හිටියා බොහොම් ප්‍රාණය වගේ හිටි අවාසනාවන්ත විදිහට දෙන්න වැහුණා, නීතියෙන් වැහුණා. හැබැයි වැහුණාට පස්සේ එකාට එකා මේ නොදැක ආශ්‍රය නොකර ඉන්න බැරි තත්ත්වයට පත් වුණා. වැහුණාට පස්සේ ඒ සැරේ මුන් කතා වෙලා මුන් ආපහු බැන්දා. ඇයි ඉස්සර නීතියෙන් වෙන් වුණානේ? එහෙම දේවල් තියෙනවා. පරිතිමතයා, මේ අවසානෙදි කොහොම හරි විවාහයකින් මේ දේ බොහොම හොඳින් කෙළවර වුණා. සුබදායක විදිහට කෙළවර වුණා. ඉතා සුබදායි. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. කොහොමුණත් හොඳ දෙයක් වෙනවා නම් ඒ දේ ගැන තමයි අපි මේ බලාපොරොත්තු වෙන්න ඕනේ, සහ මේ ප්‍රාර්ථනා කළ යුත්තේ කියන කාරණාව තමයි අපි කියන්නේ නිරන්තරයෙන්. කොහොම හරි මේ ඔය විදිහට කතාව අවසන් වෙනවා. අපිට මේ කතාව රචනා කරලා දුන්නේ තනුජාවි විජය වික්‍රම, මේ නිෂ්පාදනයේ ශානිකා තරංගනිගේ වගේම කසුන්නේ වික්‍රමසිංහගෙන්, භාරති මහත්මයාත් එක්ක කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන, මැදිරිය සිටින් අපට සහයෝගය ලබා දුන්නා මිෂාන් අමරසිංහ, නිෂ්පාදන අධීක්ෂණයේ චරිත හසන්තගෙන් සෝදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. හෙට හමුවන බලාපොරොත්තුෙන් අපි සමුගන්නවා. හෙටත් ඔබට අවස්ථාව තිබෙනවා ශ්‍රේ ආහාර යන්ත්‍රයක් දිනා ගන්න. ඒකනත් මතක් කරනවා මේ බලාපොරොත්තු අපි ඔබට ලබා දෙන සුබ බලාපොරොත්තු ලබා දෙමින් සමුගන්නවා සෝදායක රාත්‍රියක්. කෙම්මුර අඩවිය.